ප්‍රකාශ දිහා බැලුවම ඔබ මුස්ලිම් ජාතික වශයෙන් සිංහල සමාජය ඔබතුමා අගය කරනවා වගේ මට දැනෙනවා. හැබැයි ඔබතුමාට මුස්ලිම් සමාජය විදිහට ඔහුගේ හතුරෙක් කියයි කියලා හිතෙන්නේ නැද්ද ඔබ මේ කරන ප්‍රකාශ? මම වහබ්වාදීන්ගේ හතුරෙක්. සාම්ප්‍රදායික මුස්ලිමානුවා කිසිසේත්ම මට හතුරෙක් නෙවෙයි. මට ඕන තරම් දැන් අද උදෙත් කාතන් කුඩියෙන් කතා කරලා තොරතුරු රාශියක් ලබා දුන්න මිනිස්සු. මුස්ලිම් ජනතාව විශාල මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිමානුවා ඉන්න, ඔහු වහබ්වාදී නෙවෙයි. ඒ මිනිස්සු ඕන තරම් තොරතුරු ලබා දෙන. අනික මේ සමහර අය මුස්ලිම් කියලා හිතන්නේ තඩි රැවුලක් පවන්න ඕනේ, ලෝගුවක් අඳින්න ඕනේ, ආස උසට යන තොප්පියක් පළඳින්න ඕනේ, නැත්තම් ජටාවක් ගැට ගන්න ඕනේ, එතකොට තමයි මුස්ලිම් කියලා හිතන්නේ. එහෙම නෙවෙයි. මුස්ලිම් කියන්නේ දෙවියන් කෙරෙහි පවත්න විශ්වාසය. ඒ විශ්වාසය මත මේ පොළොවේ මිනිහෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට වහබ්වාදීන්ගේ අනුකම්පාවත් ආදරයත් කිසිසේත්ම අවශ්‍ය නැහැ. මම කිව්වා රටක ආණ්ඩු දෙකක් දැන් තියෙනවා කියලා. අගමැතිගේ ආණ්ඩුවයි ජනාධිපතිගේ ආණ්ඩුවයි. දැන් පාර්ලිමේන්තුවේ මේ චෝදනාව අගමැතිගේ ආණ්ඩුව ජනාධිපතිගේ ආණ්ඩුවට යොමු කරන්න හදනවා. ජනාධිපතිගේ ආණ්ඩුව මේ සියලු චෝදනා අගමැතිගේ ආණ්ඩුවට පටවන්න හදනවා. ඒ හින්දා මෙතන මේ ආණ්ඩු දෙකම මේකට වග කියන්න ඕනේ. මේ කටේ තියෙන ජනාධිපතිගේ ආණ්ඩුවත් මේ ඇතිවෙච්ච අකාර්යක්ෂමතාවයෙන් මේ ඇතිවෙච්ච විනාශයට වග කියන්න ඕනේ. ඒ වගේම අගමැතිගේ ආණ්ඩුවත් වග කියන්න ඕනේ. හැබැයි මේ දෙගොල්ලෝ අද මේ සැබෑ ප්‍රශ්නේ යටගහලා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ. ඒ උත්තරේ හොයන්නේ නැතුව මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අනේක විධ ක්‍රියාමාර්ග තියෙනවා. තාම මේ රටේ වහබ්වාදයේ ක්‍රියාත්මකයි. තාම තහනම් කරන්න ඕන සංවිධාන තහනම් කරලා නැහැ. තාම මේ වහබ්වාදී ප්‍රචාරණයන් සමහර මද්රසා පාසල් හරහා ක්‍රියාත්මක වෙනවා. තාම මේ අන්තවාදී නැගෙනහිර මේ කණ්ඩායම වල පිරිස් සැරිසරනවා. එතකොට ඒවට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව ආණ්ඩු දෙක අතරේ ගැටුම ජනතාවට ඩ්‍රාමා එකක් වශයෙන් පෙන්වනවා. අගමැතිගේ ආණ්ඩුව උත්සාහ කරනවා ජනාධිපතිගේ ආණ්ඩුව මේකේ වගේ උත්තරකාරයා කියලා පෙන්වන්න, ජනාධිපතිගේ ආණ්ඩුව උත්සාහ කරනවා අගමැතිගේ ආණ්ඩුව මේකේ වගේ උත්තරකාරයා කියලා පෙන්වන්න. ඉතින් අපි කියනවා මේ ප්‍රශ්නෙන් නම් පාස්කු ඉරිදා මිය ගිය අයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔය විහිළු නවත්තලා ජාතික ආරක්ෂාවත් එක්ක අවුරුදු 4මාරක් සෙල්ලම් කරා ඇති. දැන් වහාම කඩිනමින් තවත් ජීවිත බිලි දෙන්නේ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න කියන එක අපි කාරුණිකව මේ බලධාරින්ගෙන් ඉල්ලා හිටනවා. වහබ්වාදේ ඊට වැඩිය ගොඩ පුළුල් දෙයක්. වහබ්වාදේ ඊට වැඩිය පුළුල්, ඉතාම සංවිධානාත්මකව ඉතාම දැවැන්ත විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ ජාලය කඩාවැට්ටිය යුතුයි. නමුත් මේවා ගත්ත අය මේ ප්‍රශ්න ගත්තේ පොඩි පොඩි අහුමුළු වලින් කෑලි වලින් ගත්තේ. මේ සමස්ත ප්‍රශ්නෙට විසඳුමක් හොයන වෙනුවට චූටි චූටි කෑලි ඉස්මතු කිරීම ඒ මොහොතේ රැල්ලක් හදා ගැනීමට තමයි හැමෝම උත්සාහ කරේ. ඉතින් දැන් උනත් බලන්නේ මේ මොකක් හරි පොඩි කෑල්ලක් අරන් රැල්ලක් හදාගන්න. රැල්ල නෙවෙයි වැදගත්. දැන් බෝම්බයක් පිපුරුණ බෝම්බ අටක් පිපුරුණානේ. දැන්වත් තේරුම් ගන්න ඕනේ මෙහි භයානකකම. දැන් ප්‍රශ්නෙට සැබෑ උත්තරේ දෙන්න ඕනේ. එහෙම නැත්තම් අනාගතයේ තව බෝම්බ කීයක් පිපුරෙයිද කියලා නම් අපි දන්නේ නැහැ. ඉතින් ඒකට මේ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් සැබෑ විසඳුමක් සොයන්නේ නැති තාක්කල් මේ පිළිකාව සමාජය පුරා යනවා. ඉතින් මේ පිළිකාව සමාජයෙන් ඉවත් කළ යුතුයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.